මුදල් අමාත්‍යාංශයේ තියෙනවා post election financial report කියලා 2003 රජයේ මූල්‍ය වගකීම් පනතේ යටතේ ඉදිරිපත් කරන්න ඕනේ වාර්තා නොයෙකුත් වාර්තා එක වාර්තාවක් තමයි ඡන්දයකට කලින් ඉදිරිපත් කරන්න ඕනේ රජයේ මූල්‍ය වාර්තාව ඒ මූල්‍ය වාර්තාවේ තියනවා ඒක නිකුත් කරලා තියෙන්නේ මාර්තු මාසේ ඒකේ කියනවා व्यवस्थावे 153 තුන කියන වකන්තියේ යටතේ ජනාධිපතිවරයා විසින් අතුරු සම්මත ගිනුමක් සම්මත කරා කියලා. ඒක කියලා කියනවා රුපියල් බිලියන 1229ක් වියදම් කරන්න ජනාධිපතිවරයා ඒකට අනුමැතිය ලබා දුන්නා කියලා. His Excellency ඉංග්‍රීසියෙන් තමයි මේක කියන්නේ. His Excellency the President proclaimed to dissolve Parliament on March 2, 2020 by extraordinary gazette number 7. So accordingly As per Article 153 of the Constitution of Sri Lanka, His Excellency the President may කියලා කියනවා පාර්ලිමේන්තුවේ මේ ව්‍යවස්ථාවේ තියෙනවා අභිනව පාර්ලිමේන්තු කැඳවීමේ දිනේ සිට මාස 3ක් දක්වා වියදම් ජනාධිපතිවරයාට තමන්ගේ නියෝගයක් යටතේ වියදම් කරන්න අවස්ථාව තියෙනවා කියලා. හැබැයි ඒ තියෙන්නේ අලුත් පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසේ පස්සේ पार्लिमेंट चंदे कवदा पार्लिमेंट नवता पटांगा पीलिबंधवा लोक अपने का मतक विवाद कवदा चंदे पीलिबंधवा मे दिन हिटने मुखद यदा महिंद देश प्रिय मैतुमा की अभी दाने कोरोना विवरण का इन्होंने चंद किया अमतक मैं काटा मेकरी पास वगा ඒ වගන්තියේ තියෙන්නේ ඔන්න ඔය මං කියපු කාරණාව. නමුත් ඒ වගන්තිය පාවිච්චි කරලා කියනවා as such a vote on account for 3 months commencing March 6 has been prepared. හරිද? එතකොට vote on account has been prepared by the Ministry of Finance by the Minister of Finance එහෙම කරන්න බෑ. जनाधिपति वर्यातनेबिच विवादे मत कैति मे बल तुलने संबंध मे पार्लिमेंटो प्रश्न आवे මොකද ජනාධිපති වරයාට නැති බලයක් කොහොමද ජනාධිපති වරයා පාවිච්චි කරන්න කියන එක මතනේ. එතකොට අපි මෙතන දකිනවා විශාල නීතිමය ගැටලුවක්. පාර්ලිමේන්තුවට ජනතාව විසින් දීලා තියෙන ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලය සම්පූර්ණයෙන්ම දැහැගෙන තියෙනවා ජනාධිපති වරයා. හරි හේතුව මොකද්ද කියන එක පිළිබඳව නෙමෙයි මෙතන තියෙන්නේ මේ තර්කය. මේ මේ කල යුතුය තිබුණාද? දැන් අපි කොහොමද මේ වැරද්ද නිවැරදි කරන්නේ නැවත මෙය සිදු නොවේ යුතුය ආකාරය ඊට පස්සේ ඒක එහෙම කරලා ඊළඟට පත්තරවල අපි දැක්කා තව පාරක් මෙවැනිම අතුරු සම්මත ගිනුමක් ජනාධිපතිවරයා විසින් සම්මත කරයි කියලා ඒ පත්තරවල තිබුණේ ජූනි මාසේ ඉඳලා අගෝස්තු මාසේ ඉවර වෙනකම් වැදගත් ප්‍රශ්නය තමයි කොහොමද පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මැයි පළවෙනිදා ඉඳලා අගෝස්තු 31 වෙනිදා වෙනකම් ඒ කියන්නේ තව දවස් දෙකක් යනකම් එක පැත්තකින් මුදල් වියදම් කරන්න අනිත් පැත්තෙන් ණය ලබා ගන්න කවුද අනුමැතියක් දුන්නේ